Hi Bowen, Geography very easy channel එකට ඔගොල්ලන් ඉතාමත් සාදරයෙන් පිළිගන්නවා. ශ්‍රී ලංකා 150,000 මෙට්‍රික් සිතියම් පිළිබඳව දැනගත යුතු කරුණු කීපයක් සමගින් අපි අද මුණ ගැහෙනවා. ඊට කලින් channel එක subscribe කරලා ඉන්න. දරුවනේ අපි අද කතා කරන්න යන්නේ බෝ ලක්ෂණ සිතියමක අන්තර්ගත තොරතුරු පිළිබඳවයි. බෝ ලක්ෂණ සිතියමක අන්තර්ගත තොරතුරු මූලික වශයෙන් වර්ග දෙකක් තියෙනවා. එකක් බහුතික තොරතුරු දෙවෙනි එක සංස්කෘතික තොරතුරු. බහුතික තොරතුරු සහ සංස්කෘතික තොරතුරු මොනවද කියලා අපි භූදර්ශනයක් ආශ්‍රයෙන් විමසා බලමු. අපි ඉස්සෙල්ලාම බලමු බහුතික භූදර්ශනය කියන්නේ මොකද්ද කියලා. හොඳයි දරුවනේ මේ තියෙන්නේ භෞතික භූදර්ශනය. භෞතික භූදර්ශනයක් කියලා කියන්නේ ස්වභාවික පොළවේ පිහිටි ලක්ෂණ. මිනිසාගේ මැදිහත් වීමකින් තොරව පොළවේ පිහිටලා තියෙන ලක්ෂණ. දැන් බලන්න මේ තියෙන්නේ කඳු වැටියක්. කඳු වැටි කියලා කියන්නේ භූ විෂමතා ලක්ෂණයක්. මේ තියෙන්නේ වනාන්තරයක්. බලන්න වනාන්තරය කියලා කියන්නේ භෞතික භූ ලක්ෂණයක්. ඒ වගේම ගංගා මෙතන ශාකීය ජලවාන රටාවක් තියෙන. අතු ගංගා තියෙනවා, ප්‍රධාන ගංගාවට අතු ගංගා එකතු වෙනවා, හැඩපළු ලක්ෂණ තියෙනවා. එතකොට මේක ජලවාන ලක්ෂණ. අපි ගංගා ආදී ලක්ෂණ වලට කියනවා ජලවාන ලක්ෂණ කියලා. එතකොට ජලවාන ලක්ෂණ භෞතික ලක්ෂණයක්. මේ තියෙන්නේ පාෂාණ උද්ගතය. ශේෂකන්දක් වෙන්නත් පුළුවන්. පාෂාණ උද්ගත ඒවත් අපි ගන්නේ භූ විෂමතා ලක්ෂණ විදිහට. පොළවේ පිහිටි ලක්ෂණ බලන්න මේ හරිය තැනිතලා ලක්ෂණයක් ගන්නවා. දැන් මේ සියලුම ලක්ෂණ අපි කතා කරනවා භෞතික ලක්ෂණ කියලා. දරුවනේ ඊළඟට අපි බලමු සංස්කෘතික භූදර්ශනයක් කියන්නේ මොකද්ද කියලා.
බලන්න දරුවනේ මේ තියෙන්නේ සංස්කෘතික බෝධර්ෂණය අපි බලමු මේ සංස්කෘතික බෝධර්ෂණයේ තියෙන කොටස් මොනවද කියලා සංස්කෘතිකයි කියලා කියන්නේ මිනිසා විසින් බෝධර්ෂණයක ඇති කරලා තියෙන වෙනස්කම් දැන් බලන්න ස්වභාවිකව තිබුණ කන්ද අපි වගා කඩිය සඳහා යොදාගෙන තියෙනවා අපි තුන් මේ තියෙන්නේ තේ වගාව කියලා එතකොට තේ වගාව මේ තියෙන්නේ තේ වගා බීම් මෙතන තියෙනවා සන්නිවේදන කුළුණ සන්නිවේදන කුළුණ මේ තියෙන්නේ මාර්ග ජාලය බෝ දර්ශනයක තියෙන සීලෝම මාර්ග සංස්කෘතික බෝ ලක්ෂණ විදියට තමයි සැලකන්නේ ඒ වගේම තමයි මේ තියෙන්නේ කර්මාන්ත ශාලා අපි තු මේ තියෙන්නේ තේ කර්මාන්ත ශාලාව කර්මාන්ත ශාලා මේ තියෙන්නේ නිම්න ජනාවාසය නිම්න ජනාවාසය ජනාවාසය තුල තියෙන්න පුළුවන් රෝහල අපි තු මේ තියෙන්නේ රෝහලක් කියලා එතකොට රෝහල් තියෙන්න පුළුවන් එතකොට මෙතන තියෙන පාසල මේ පාසල මේ පෞද්ගලික නිවාස ඒ වගේම අපි හිතුව මේ තියෙන්නේ ආගමික සිද්ධාස්ථානය ආගමික සිද්ධාස්ථාන මේ සියලුම දේවල් සංස්කෘතික බෝ දර්ශනයට අයිති දේවල් හොඳයි දැන් මේ බෝ දර්ශනය බෝ දර්ශනයක් අපි මේ ඇඳි ත්‍රිමාණව මේක ඇත්තටම චිත්‍රයක් භූගෝල විද්‍යාවේදී නැත්නම් සිතියම් විද්‍යාවේදී සිතියමක් කියලා කියන්නේ චිත්‍රයකට වඩා වෙනස් දෙයක් හේතුව තමයි චිත්‍රයක් දැස නැත්නම් මේ බෝ දර්ශනය දැස මේ විදිහට අපි බලන්නේ පැත්තක සිට ඇස පිහිටුවීමෙන් ඒ නිසා තමයි අපිට මේ කඳු ත්‍රිමාණව මේ විදිහට පේන්න තියෙන්නේ. හැබැයි දරුවනේ සිතියමක තියෙන්නේ ඉහළින් ඇස පිහිටුවීමෙන්. උඩින් ඉඳලා බලනකොට ඉහළ සිට බලනකොට පෙනෙන බුදර්ශනය තමයි අපි සිතියමකට නගන්නේ. අන්න එතකොට අපිට සම්මත වර්ණ සංකේත අක්ෂර භාවිතා කරන්න සිද්ධ වෙනවා මේ බුදර්ශනය සිතියමට ඇතුළත් කිරීමේදී. හොඳයි. අපි බලමු මේ භෞතික සහ සංස්කෘතික ලක්ෂණ කොහොමද සිතියමක නිරූපණය වෙන්නේ කියලා. බූ ලක්ෂණ සිතියමක අන්තර්ගත භෞතික තොරතුරු මොනවද කියලා අපි ඉස්සෙල්ලාම බලමු. භෞතික තොරතුරු කියලා කියන්නේ ස්වභාවිකව පිහිටි පොළවේ ලක්ෂණ කියලා මං කිව්වා. එතකොට දරුවනේ බූ ලක්ෂණ සිතියමක මේ භෞතික තොරතුරු අපිට කාණ්ඩ හතරක් යටතේ සාකච්ඡා කරන්න පුළුවන්. පළවෙනි එක තමයි භූ විෂමතා තොරතුරු. නැත්නම් භූ විෂමතා ලක්ෂණ. භූ විෂමතා ලක්ෂණ කියලා කියන්නේ මත පිට පොළවේ තියෙන විෂමතාවය පෙන්වුම් කරන ලක්ෂණ වලට. පොළවේ තියෙන භූ විෂමතා ලක්ෂණ අපි නිරූපණය කරනවා සමෝච්ච රේඛා පාවිච්චි කරලා. සමෝච්ච රේඛා කියලා කියන්නේ සමාන උස ස්ථාන යාකර අඳින රේඛා වලට. එතන මේ සමෝච්ච රේඛා වල පවතින විවිධ හැඩ තල ඔස්සේ තමයි අපි භූ විෂමතා ලක්ෂණ හඳුනාගන්නේ දෙවෙනි ලක්ෂණය තමයි ජල වහන ලක්ෂණ මොනවද මේ ජල වහන ලක්ෂණ කියලා කියන්නේ ගංගා අතුගංගා ගන්ධගර වගුරු ගම්මෝය මෙවැනි භූ දර්ශනයක පවතින ජලය ආශ්‍රිතව නිර්මාණය වන භූ ලක්ෂණ මතු පිටින් අපිට දකින්න පුළුවන් ජල වහන රේඛාවලින් නිමවෙන ලක්ෂණ. අපි ලා නිල් පැහැති රේඛාවලින් ජල වහන ලක්ෂණ භූ ලක්ෂණ සිතියමක නිරූපණය කරනවා. තුන්වෙනි එක ස්වාභාවික රුක්ෂලතා ලක්ෂණ. ස්වාභාවික රුක්ෂලතා. දරුවනේ ස්වාභාවික රුක්ෂලතා ලංකාවේ තියෙන හැම ස්වාභාවික රුක්ෂලතා විශේෂයක්ම අපිට සිතියමකින් නිරූපණය කරන්න හැකියාවක් නැහැ. ඒකට හේතුව තමයි ඉහළ ඉඳලා බලනකොට පොළවේ පේන රුක්ෂලතාවල හඳුනාගත හැකි ලක්ෂණ තමයි අපි මේ භූ ලක්ෂණ සිතියමක පෙන්වුම් කරන්නේ. උඩ ඉඳලා බලනකොට සාක වියන ළඟ ළඟ තියෙනවනම් අපි ඒක වනාන්තරයක් විදියට හඳුනා ගන්නවා. එහෙම නැත්නම් අපිට දකින්න පුළුවන් ලඳුකැලෑ කියලා කියන්නේ සාක තරමක ඈතින් පිහිටලා තියෙන පොළොව පේනවා. එතකොට සාක වියන දුරින් දුරින් පිහිටලා තියෙනවා නැත්නම් සාක එකිනෙකට ඈතින් පිහිටලා තියෙනවනම් අපි ඒක ලඳු කැලෑවක් විදියට හඳුනා ගන්නවා. තෘණ බිම් ශාක අඩුවෙන් තෘණ වැස්ම වැඩියෙන් තියෙනවා නම් අපි ඒව තෘණ බිම් කියලා හඳුනා ගන්නවා.
වෙරළ සීමාවේ වනාන්තරයක් තියෙනවා නම් දරුවනේ අපි ඒක කඩලාන කියලා හඳුනා ගන්නවා. එතකොට ස්වාභාවික වෘක්ෂ ලතා වර්ග හතරක් තමයි අපි සිටියමක හඳුනා ගන්නෙ. හතරවෙනි ලක්ෂණය වෙරළ ලක්ෂණ. ශ්‍රී ලංකාව කියන්නේ දූපතක් නිසා ශ්‍රී ලංකාව වටේම අපිට වෙරළ ලක්ෂණ දකින්න පුළුවන්. වෙරළ ලක්ෂණ වෙරළ රේඛාවල නිල් පැහැයෙන් පෙන්වනවා. මේ වෙරළ රේඛාව ආශ්‍රිතව පවතින විවිධ හැඩතල ඔස්සේ තමයි හඳුනා ගන්නෙ. උදාහරණයක් විදියට ගත්තොත් එහෙම කලපු, බොකු, මෝය, වැලිතීර ආදී වශයෙන් අපි මේ වෙරළ ලක්ෂණ හඳුනා ගන්නවා. මතක තියාගන්න ඕනේ වෙරළ ලක්ෂණ කියන්නේ භූ විෂමතා ලක්ෂණයක්ම තමයි. සිටීමක අන්තර්ගත සංස්කෘතික ලක්ෂණ. දරුවනේ සිටීමක අන්තර්ගත සංස්කෘතික ලක්ෂණ අපිට වර්ග කීපයක් යටතේ කතා කරන්න පුළුවන්. පළවෙනි එක තමයි මායිම් වර්ග. අපි භූ ලක්ෂණ සිටීමක විවිධ මායිම් වර්ග හඳුනා ගන්නවා. පරිපාලන මායිම්, රක්ෂිත වන මායිම් ආදී වශයෙන්. පරිපාලන මායිම්, දිස්ත්‍රික් මායිම්, පළාත් මායිම් ආදී වශයෙන් විවිධ වෙනවා. දෙවෙනි එක වගාවන්. භූ ලක්ෂණ සිටීමක අපි ශ්‍රී ලංකාව තුළ වගා කරන සෑම වගාවක්ම පෙන්눔 කරන්නේ නැහැ. ඒකට හේතුව තමයි උඩින් ඉඳලා බලනකොට පැහැදිලිව හඳුනා ගන්න පුළුවන් වගාවන් කීපයක් පමණයි සිටියමට ඇතුළත් කරලා තියෙන්නේ. දරුවනේ සිටියමක් කියවනකොට අපි ඉගෙන ගන්න ඕනේ මූලිකම දේ තමයි සිටියමේ තියෙන හැම දෙම පොළවේ ඇත්තෙත් නැහැ. පොළවේ තියෙන හැම ලක්ෂණයක්ම සිටියමේ ඇත්තෙත් නැහැ. එතකොට වගාවන් විදියට අපිට හඳුනා ගන්න පුළුවන් සිටියමක පෙන්눔 කරන වගාවන් කීපයක් තියෙනවා. රබර් වගාව, තේ වගාව, පොල් වගාව, ඒ වගේම වී වගාව, හේන් වගාව සහ ගෙවතු වගාව වශයෙන් අපි ඒවා හඳුනා ගන්නවා. එසේ හඳුනාගත නොහැකි යම් කිසි වගාවක් තියෙනවා නම් එළවලු වගාවන්, කුරුඳු වගාවන් ආදී දේවල්, වන වගාවන් මේ වගේ දේවල් අපි පෙන්눔 කරනවා වෙනත් වෙවිලි යටතේ. එතකොට සියලුම වගාවන් සංස්කෘතික ලක්ෂණ විදියට තමයි හඳුනා ගන්නෙ. තුන්වෙනි එක ජල සම්පාදන ලක්ෂණ. ජල සම්පාදනය. ජල සම්පාදන ලක්ෂණ විශේෂයෙන් වියලි කලාපීය ප්‍රදේශවල අපිට දකින්න පුළුවන්. වැව්, වාරි මාර්ග, අත්තරදමන් ලද වාරියල, අත්තරදමන් ලද වැව නැත්නම් පාළු වැව ආදී වශයෙන් අපිට ඒවා හඳුනා ගන්න ලැබෙනවා. අපි ජල සම්පාදන ලක්ෂණත් පෙන්වම් කරන්නේ ලානිල් පැහැයෙන්ම තමයි. හොඳයි. එතකොට හතරවෙනි ලක්ෂණය මාර්ග ජාලය. මාර්ග ජාලය එහෙම නැත්නම් මේ භූ දර්ශනයේක තියෙන මාර්ග වර්ග දෙකක් යටතේ අපිට පෙන්වම් කරනවා මහා මාර්ග සහ දුම්රිය මාර්ග වශයෙන්. එතකොට මේ මාර්ග වර්ග සහ ඒ ආශ්‍රිතව පවතින පාලම් බෝක්කු ආදී සියලුම ලක්ෂණද මාර්ග ජාලයේ නැත්නම් සංස්කෘතික ලක්ෂණ ගණයට තමයි අයිති වෙන්නේ. ඒ වගේම තමයි දරුවනේ ජනාවාස. සිටියමක පවතින ජනාවාස නිවාස ගොඩනැගිලි ඒ වගේම කර්මාන්තශාලා ඒ වගේම රෝහල් තැපැල් කාර්යාල මේ ආදී සියලුම දේවල්ද ඇතුළුව ජනාවාස සංස්කෘතික භූ ලක්ෂණ විදියටයි හඳුනා ගන්නෙ. එතකොට ජනාවාස රටාත් අපි හඳුනා ගන්නවා ඒ ජනාවාසයේ විහිදලා තියෙන ආකාරය අනුව අවකාශයේ ව්‍යාප්ති රටාව අනුව. එතකොට හඳුනා ගන්න ඕන දේ තමයි මේ එක කොටුවකින් අපි දන්නවා ජනාවාස පෙන්වන්නේ ජනාවාස කොටුවලින් මේ එක කොටුවකින් පෙන්වන්නේ එක නිවාසයක් එහෙම නෙවෙයි. ඒකෙන් පෙන්눔 කරන්නේ සමහරට නිවාස 15ක් වෙන්න පුළුවන් නිවාස 10ක් වෙන්න පුළුවන්. ඒ ජනාවාසයේ තියෙන නිවාස සාමාන්‍යකරණයකට ලක් කරලා තමයි අපිට මේ ජනාවාස කොටුව ආශ්‍රයෙන් දකින්න ලැබෙන්නේ. හොඳයි. අන්තිම ලක්ෂණය හයවෙනි කරුණ අපිට දකින්න පුළුවන් මේ සිටියමක පෙන්눔 කරලා තියෙන සංස්කෘතික ලක්ෂණ කියන එක. සංස්කෘතික ලක්ෂණ මම ඉස්සෙල්ලා කිව්වා මේක වෙනමත් අපි කතා කරනවා. ඒ කියන්නේ විශේෂයෙන් දක්වලා තියෙන ගොඩනැගිලි විශේෂ ගොඩනැගිලි. දැන් උදාහරණයක් විදියට ගත්තොත් එහෙම රෝහලක්, පාසලක්, ඒ වගේ උපතැපැල් කාර්යාල, තැපැල් කාර්යාල, ගුවන් තොටුපළවල් වගේ දේවල් පවා අපිට මේ සිතියම් වල දකින්න පුළුවන්. එතකොට මේවා අර ජෙනරල් ෆීචර්ස් කියලා අපි වෙනම වෙන් කරලා තියෙනවා. සංස්කෘතික ලක්ෂණ සියලුම ගොඩනැගිලි තමයි ඒ යටතේ අපි වර්ග කරන්නේ. මෙන්න මේ විදියට සිතියමක තියෙන සංස්කෘතික බෝ ලක්ෂණ අපිට විශ්ලේෂණය කරන්න සාකච්ඡා කරන්න පුළුවන්. අපි අද මේ කතා කරේ භූ ලක්ෂණ සිටියමක අන්තර්ගත තොරතුරු මොනවද කියලයි. දරුවනේ භූ ලක්ෂණ සිටියමක අපි මේ කතා කරපු භෞතික සංස්කෘතික ලක්ෂණ
කොහොමද නිරූපණය වෙන්නේ අපි ඒක කොහොමද සිටියේ මේ හඳුනාගන්නේ කියලා වෙනම වීඩියෝ පාඩම් වලින් අපි ඉදිරියේදී ඉගෙන ගන්නවා හමු වෙමු එහෙනම් භූ විෂමතා ලක්ෂණ සමග ඊළඟ වීඩියෝ පාඩමේදී ආයුබෝවන්